මෙවර අයවැයෙන් ඍජුවම ජනතාවට සහන ලබා දෙන්න බැරි වුණත් වක්‍රව ඒ සහන ලැබෙන තත්වයක් තියෙනවා. මොකද අපි දන්නවා අපේ රටේ ආර්ථිකය වශයෙන 2022 බරපතලම ඉතිහාසයේ බරපතලම තත්ත්වයට පත් වුණා. මේකට හේතුව අද අයවැය විවාදයේදී එක එක්කෙනා එක එක විදිහට අර්ථකථනය කරනවා. අපි දන්නවා මේක ඉතිහාසයේ බලන්න ඕනේ. මේ රටේ අවුරුදු 30ක් තිබුණා LTT මිලේච්ඡ ත්‍රස්තවාදය, ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය. ඒ ත්‍රස්තවාදය නිසා අපේ රටේ ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වුණා. ඒ වගේම දේපල විනාශ වීම කොච්චරද කියලා ගණනය කරන්න බැරි විදිහට විනාශ වුණා. මේ පුංචි රටේ සම්පත් තමයි මිනිස් සම්පත් සහ දේපල විනාශ වුණා. ඒ වගේම අපි දන්නවා 88 89 විශාල විනාශයක් වුණා. ලයිට් කඩු කඩලා, බස් ගිනි තියලා, ගෝජන සේවා කාර්යාල ගිනි තියලා, තැපල් කාර්යාල ගිනි තියලා, මිනිස්සු මරලා, ඒ වගේම ඇඳිරි නීතිය දාලා, එතන විශාල විනාශයක් වුණා 88 89. ඊළඟට අපි දන්න ඊට කලින් 71 අවුරුදු 2-3ක් පල්ලෙහාට රට ගියා සිනමා බණ්ඩාරනායක මැතිනි ආණ්ඩුව ගත්තා විතරයි මේ කරාපු ඒ ත්‍රස්තවාදී ක්‍රියාවත් එක්ක. ඉතින් ඒ වගේ මෑත මේ මෑතත් මේ අරගලයේ මුවාවෙන් සමහරව සැබෑවටම අරගලයේ කරා, සමහර අය දේශපාලන අවස්ථාවාදීන් අපේ ගෙවල් ගිනි තියලා, බස් ගිනි තියලා සමහර අයගේ, ඒ වගේම මන්ත්‍රීවරු මරලා, ඒ වගේ විශාල විනාශයක් කරා. ඉතින් ඒ වගේම අපි දන්නවා යහපාලන ආණ්ඩුව කාලේ වළක්වා ගන්න තිබුණ දැන් කයිය ගහනවා ඒකට මූණ මේ මේක වග කියන්න ඕනේ ආයි දැන් සුද්ධෝවායි කතා කරන්නේ. ඒ කාලේදී අපි දන්නවා සහරංගේ බොම්බ සිද්ධිය නවත්ත ගන්න තිබුණා. ඒකත් එක සම්පූර්ණ ආර්ථික කඩාවැටෙනවා, සංචාර ව්‍යාපාර සම්පූර්ණ කඩාවැටෙනවා, හෝටල් වලට බොම්බ ගහනකොට, පල්ලි වලට බොම්බ ගහනකොට. ඉතින් අපේ රටේ ඩොලර කියන එක සම්පූර්ණ නැවතුණා. ඒ වගේම කොවිඩ් වසංගතය ගත්තාම කොවිඩ් වසංගතයත් එක්ක අවුරුදු එකහමාරක් දෙහා රට වහලා තිබුණා. මිනිසුන් ජීවත් වෙන්න බැරුව භාණ්ඩාගාරයෙන් ආණ්ඩුවෙන් සල්ලි දෙන්න වුණා රුපියල් 5000 ගානේ හරි ජනතාවට. ඒ වගේ අපනයනේ සම්පූර්ණ නැවතුණා රටේ. ඒ වගේම සංචාරක ව්‍යාපාරය නැවතුණා. ඒ විතරන්නේ විදේශ රැකියාවලට ගිහිල්ලා ඉන්න අය රටට ආපහු ගේන්න වුණා කොවිඩ් වසංගතය නිසා. ඉතින් මේ කාරණා නිසා රටේ සම්පූර්ණ ආර්ථිකය කඩාවැටෙනවා. මේක මේ රාජපක්ෂලගේ ගොඩර දාන්න හැදුවට එහෙම තමයි දාන්නේ. රාජපක්ෂලා තමයි මේක විනාශ කරේ කියලා. අපි අනිත් පැත්ත මේකයි. රාජපක්ෂලා තමයි අවුරුදු 30ක් තිබ්බ ත්‍රස්තවාදී අවසන් කරේ. ඒ කරලා ඒ වගේම උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි, අපි ගුවන්තොට පොළට ගැහුවා, අපේ සිද්ධස්ථාන වලට ගැහුවා, අටමස්ථානට ගැහුවා, බහමැංගුවට ගැහුවා. ඒවා නැවත ප්‍රතිසංස්කරණය කරන්නත් කටයුතු කළේ රාජපක්ෂවරු. උතුරු වසන්තය සහ නැගෙනහිර උදානය ඒ වැඩසටහන බෙහෙව්වේ බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ අපේ ආණ්ඩුව. ඒ වගේම අධිවේග මාර්ග කියන ඒවා මේ රටේ කවුරුවත් දන්නේ නැහැ. මේ රටේ දන්නේ නැහැ අධිවේග මාර්ග හඳුන්ලා දුන්නා තරන්නේ අධිවේග මාර්ග කරා. තවත් අවුරුදු ගානක් හිටියනම් මෙලහට අපිට නුවරට යන්න තිබුණා අධිවේග මාර්ගයෙන්, දඹුල්ලට අපිට යන්න තිබුණා අනුරාධපුරේ ඉඳන් පහසුවෙන් අපිට කොළඹට එන්න තිබුණා. ඉතින් ඒවත් නැවතුනේ යහපාල ආණ්ඩුව කාලේ. ඉතින් අපි ඒ ඔක්කොම වැරදි වෙලා අන්තිමට රාජපක්ෂවරු උඩින් තමයි මේකාරෙන් හදන්නේ. කෙසේ වුතත් අපි ශ්‍රී ලංකා බොජන පෙරමුණ හැටියට අපි නව ජනාධිපතිතුමා පත් කරාගෙන දැන් රට යථා තත්ත්වයට පත් කරාන යනවා. මේක එක රැයින් පැය 24කින් කරන්න බෑ. නමුත් අපි දන්නවා මේක මධ්‍යස්ථ ආයවයක් සංවර්ධනයට ඉඩ දීලා තියෙනවා. විශේෂයෙන්ම මම නියෝජනය කර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මල්වතුය වගේ ව්‍යාපෘති පටන් ගත්තා මිලියන 2500ක් දීලා. ඒ වගේම ලොකුම ආර්ථික මධ්‍යස්ථානයේ මිහින්තලේ විශාල මිහින්තලේ පුරය කියලා ඒතර ප්‍රොජෙක්ට් එකක් වෙනම යනවා. ඒකට ඒක ඉතාම ලොකුම ආර්ථික මධ්‍යස්ථානය බවට රටේ පත් වෙනවා එතන. ඒ වගේම මහමෙවුනා උයනේ සංවර්ධනය කරන්න කටයුතු කළා තියෙනවා. පුස්තකාලයක් හදන්න ලෑස්ති කළා තියෙනවා ජාත්‍යන්තර මට්ටමේ. මේ වගේ හැම දිස්ත්‍රික්කයකටම යම් සංවර්ධන කටයුතු හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා කවුරු මොනවා කිව්වත් අපි දන්නවා යම් සම්පූර්ණ කරෙන්නේ නැහැ. නමුත් අයවැයෙන් මේ තියෙන தત્ත්වයේ උඩ අපේ සහයෝගය ඇතුව ජනාධිපතිතුමාට කරන්න අපි ඒ සහයෝගය දෙමින් පවතිනවා දැනට. ඔබතුමා සඳහන් කරා මේ අයවැයෙන් ඍජුවම ජනතාවට සහන නොලැබුණත් වක්‍රව ජනතාවට සහන ලැබෙනවා කියලා. අපිට පොඩ්ඩක් සඳහන් කරන්න පුළුවන් දේ වක්‍රව ලැබෙන සහන මොනවද කියලා? වක්‍රව ලැබෙන සහන තමයි වක්‍රව කියන්නේ ඒකට ඍජු සහනයක් තමයි රජයේ සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් දීමනාවක් වැඩි කිරීම. ඊට අමතරව වක්‍රව ලැබෙන සහන තමයි පොහොර ගොයින් සඳහා පොහොර කුසී රසායනික වගේ දේවල් රජයේ මැදිහත් වෙලා අඩු මිලකට ලබා දීම. ඒ වගේම නැවතිලා තියෙන පාරවල්, ඒ වගේම ගොඩනැගිලි අබලන් තත්ත්වයටපත් වෙලා තිබුණ, ඒ වගේම ඔය මල්ලතු ඔය වගේ වාරි මාර්ග ව්‍යාපෘති, ඒ වගේ ඔක්කොම ජනතාවට වක්‍රව ලැබෙන සහන. මේ වක්‍රව ලැබෙන සහන වලින් වෙන්නේ රටේ නිෂ්පාදනය වැඩි වෙනවා, ජාතික නිෂ්පාදනයට සත්‍යයක් ලැබෙනවා.
ඉතින් එහෙම අයවැයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ අපිට පේන්නේ එහෙම තමයි දැන් ලබන වසරේ ඉඳලා 118ක් දක්වා වැඩබද්ද වැඩි වුණාම ඔබතුමා කියන විදිහට මොන වගේ වක්‍ර සහනයක් ලැබෙයිද ජනතාවට නැති සිය වැඩබද්ද ගැන තාම අපි වැඩි කරලා නැහැ අපිට ඒ ගැන දැම්ම කතා කරන්න බෑ කරලා තියෙනවානේ වැඩි කරන්න ආ වැඩි කරන්න යෝජනා වෙලා තියෙනවානේ ඔව් ඉතින් ඒක තාම සම්මත වෙලා නැහැ ඒ නිසා ඒ ගැන අර්ථකථනයක් විචනයක් කරන්න බෑ මට ඒ කියන්නේ වැඩබද්ද 118ක් දක්වා වැඩි කිරීමට ඔබතුමා විරුද්ධයිද නැහැ වැඩබද්ද විරුද්ධ වෙන්න හරි පක්ෂ වෙන්න හරි තාම මේක අනුමත වෙන තත්ත්වයක් නැහැ තාම අපි සාකච්ඡා කරේවත් නැතු මට ඒකට කතා කරන්න බෑ දැන් ඒ වගේම මේ විද්‍යුත් මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් උත් කතා බහට නැවත වතාවක් ලක් වෙනවා මොකද කැබිනට් එකේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුණා කියලා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා එතකොට මේ මොකද්ද ඔබතුමන්ලගේ අදහස මේ ඇයි ඔබතුමන්ලා මේ මේ හදිස්සි වෙන්නේ මේ විදියට මේ මේ විද්‍යුත් මාධ්‍ය නියාමනය කරන්න නෑ විද්‍යුත් මාධ්‍ය නියාමනය කරනවා කියන්නේ ඔය ජාතික මට්ටමේ තියෙන රූප වාහිනියවත් එහෙම නැතුව ඔය මේ 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 පුවත්පත්වත් එහෙම නැත්නම් රේඩියෝ එකවත් ගුවන් විදුලියවත් නෙමෙයි ගාදුරට විතරයි මේ පාලනය කරන්න වෙලා තියෙන්නේ සමාජ අසාධාරණට ලක් වෙන පිරිසක් සමාජ මාධ්‍ය ජාලාව ඔස්සේ තනිකර බලන්න කොච්චර හොඳ ප්‍රවෘත්තියක් දැම්මත් සමාජ මාධ්‍යවල දාන්නේ නිවන්සුව නිවන්සුව පතනවා නිවන්සුව පතනවා මම මේ ළඟදී දැම්මා ජනාධිපතිතුමාගේ උපන්දිනයට අපි හිටපු ජනාධිපතිතුමාගේ උපන්දිනයට ඒක දාන්න අපිට අයිතියක් තියෙනවා මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ අදත් හුස්ම ගන්න මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ත්‍රස්තවාදී අතු ගාලා දාපු හින්දා මුගක් දෙනකොට මතක නැහැ අද බලන්න ගාසා තීරයේ යුද්ධේ ඊශ්‍රායලයේ පලස්තීනයේ ගහගන්න ගැහිල්ල තමයි උතුරේ මෙහෙද ගහගන්න වෙන්නේ අනුරාධපුරේ අපිට ඉන්න හම්බෙන්නේ නැද්ද මෝටාර රෙව්වනම් මේ වෙනකොට ඒක වෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටියේ නැත්තම් ඒ වගේ රට බේරාගත්ත ජාතික නායකයෙකුට උපන්දිනයට සුභ පතපුවාම මම පෝස්ට් එකක් දාපුවාම මගේ Facebook එකේ 1000 ගානක් දාලා තියෙනවා කමෙන්ට්ස් නිවන්සුව නිවන්සුව ඒ කියන්නේ මේ මේ ඉක්මනින් නිවන්සුව ලැබේවා කියලා ඉක්මනින් මැරෙන්න කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒ වගේ කාලකන්ණි පිරිසක් ඉන්නවා ඒ කාලකන්ණි විද්‍යුත් ක්‍රමේ නම් කාලකන්ණිගෙන් ඉවත් කරන එක හොඳයි ඒ එහෙම නැතුව සමාජ මේ 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 සාධාරණව සාධාරණ විදිහට ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ඒ කිසිම මාධ්‍යයකට විද්‍යුත් මාධ්‍යයකට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් මාධ්‍ය අවශ්‍යයි. මාධ්‍ය අවශ්‍යයි කියන්නේ නිකන් නෙමෙයි. අද ගත්තම ජනාධිපති පාර්ලිමේන්තුව අධිකරණය ළඟට තියෙන්නේ මාධ්‍ය. දේශපාලනඥයන් කාටත් ඕනෑ වෙනවා මාධ්‍ය. රටට ඕනෑ වෙනවා ජනතාවට මාධ්‍ය ඕනෑ වෙනවා නිවැරදි මාධ්‍ය. හැබැයි පට්ටපල් බොරු කියන සමාජයේ වෙච්ච දේවල් නොවෙච්ච නොවන දේවල් වුණා කියලා ඒ වගේ අර්ථකථනය කරමින් සමාජ නායකයන්ට පහර ගන්න සමාජයේ එක එක පුද්ගලිය හඳුනාගෙන එයාට පහර ගන්න මේ මේ විද්‍යුත් මාධ්‍ය නම් වැඩක් වෙන්නේ නැහැ. සාධාරණ විද්‍යුත් මාධ්‍ය පවතින එක ගැන අපි තාම පක්ෂයේ අපි තාම සතුටුයි. ඔබතුමා ඊයේ පාර්ලිමේන්තුවට ගියාද? මම ගියා පාර්ලිමේන්තුවට. ඊයේ ඇත්තටම මොකද්ද සිද්ධ වුනේ? ඉතින් අපි 122ක් ගත්ත ආණ්ඩු පක්ෂයේ අයවැයට ඡන්දය දුන්නා අපි 122ක්. 70 ගණක් හම්බුනේ විපක්ෂයට. විපක්ෂයේ තරමයි ආණ්ඩුවේ තරමයි රටේ ජනතාවට ඊය බලා ගන්න පුළුවන් වුණා. ඒක තමයි උනේ. හැබැයි දැන් මේ විශේෂයෙන්ම අපි දැක්ක පසුගිය දවස්වල නාවල් රාජපක්ෂ හිටපු ඇමතිතුමා මේ මේ අයවැය සම්බන්ධයෙන් ටිකක් කලකිරීමෙන් වගේ කතා කරේ. හැබැයි ඔබතුමාලා බහුතර අය ඡන්දය දීලා තිබුණා නේද මේ අය? නෑ නෑ අපේ පක්ෂෙන් කාටවත් නොදෙන්න කිව්වෙත් නෑ දෙන්න කිව්වෙත් නෑ. එතකොට පක්ෂේ නිහඬව ඉන්නවා කියන්නේ ඡන්දය දෙන්න කියන එකයි. ඒ නිසා අපි පක්ෂයේ අනුව ඡන්දය දුන්නා. ඉතින් අපි දන්නේ නැති නාම රාජපක්ෂ මන්ත්‍රීතුමාට පුද්ගලික හේතුවන් නිසා එන්න බැරුණාද එහෙම නැතුව වෙන හේතුවන් නිසාද කියන එක මම දන්නේ නැහැ. එහෙම අනිත් අයට ඡන්දය දෙන්න එපා කියලාම කවුරුවත් කිව්වෙත් නැහැ. ඉතින් අපි ඡන්දය දුන්නා. එතුමා ඡන්දය දෙන්න ආපු එක නැති ගැන මම නම් අතරම දන්නේ නැහැ. ඉතින් පෞද්ගලික හේතු වෙන්න පුළුවන්, අසනීප වෙන්න පුළුවන් පුද්ගලයට. ඒ නිසා අපිට මේක නිසාම ආවෙ නැහැ කියන වචනේ අපිට කියන්න බෑ.